අයිබුවන් හැමවද ආදරෙන් පිළිගන්න මැක්ස් ක්‍රෝ YouTube channel එකට. ඉතින් අපි කතා කරන්නේ භෞතික විද්‍යාව විෂය නිර්දේශයෙන් පදාර්ථ සහ විකිරණ පාඩමේ තියෙන අංශු භෞතික විද්‍යාව කියන කොටස පිළිබඳව. මුලින් බැලුවොත් මේ පරමාණු වල නියෂ්ට සහ ඉලෙක්ට්‍රෝනී කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පේනවා මේ එහා පැත්තේ දාලා තියෙන නියෝන් වල පරමාණුක සැකිල්ල. එතකොට ඒකේ අර මැද රතු පාටින් තිබිලා තියෙන්නේ නියෂ්ටිය. ඒතර වටේ කාක්ෂික වල තියෙන ඉලෙක්ට්‍රෝන. නමුත් මේ තරම් නියෂ්ටිය විශාල නැහැ. නියෂ්ටිය ෆුට්බෝල් ක්‍රීඩා පිටියක තියෙන ෆුට්බෝලයක් වගේ කියලා තමයි කියතිනේ. ඒතරම ඒ තරමට කුඩයි. ඒකේ අරය 10^13 මීටර් වගේ වෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන එක අරය 10^18 මීටර් වෙනවා. ඒතර නියෂ්ටිය තව හැදිලා තියෙන්නේ ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන වලින්. උඹලා පේනවා නියෝන් කියන එකේ ප්‍රෝටෝන 10ක් න්‍යූට්‍රෝන 10ක් කියලා පෙන්වන්න කියලා තිනවා. ඉතින් මේ ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන වලත් පරමාණුක අරය 10^15 මීටර් වෙනවා. ඉතින් මේ ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන හැදිලා තියෙන්නේ කොහක් සහ ලෙප්ටෝන් කියන ඒවයි. අපි දැන් බලමු මේ කොහක් සහ ලෙප්ටෝන් කියන්නේ මොනවද කියලා. මුලින් බලමු කොහක්ස්. කොහක්ස් 6ක් තියෙනවා. අප්, චාම්, ටොප්, ඩවුන්, ස්ට්‍රෙන්ත්, බොටම්. මේක මතක තියාගන්න තමයි ලේසි. අප් ඒක ප්‍රතිඋද්දයක, ඩවුන් චාම්, ස්ට්‍රෙන්ත්, ටොප්, බොටම්. ඉතින් මේ අප්, චාම්, ටොප් කියන තුනේම ආරෝපණය ධන 3න් 2යි. එතකොට ඩවුන්, ස්ට්‍රෙන්ත්, බොටම් කියන එකේ තුනේම ආරෝපණ ඍණ 3න් 1යි. මේක මතක තියාගන්න තමයි ලේසි. අප්, ඩවුන්, චාම්, ස්ට්‍රෙන්ත්, ටොප්, බොටම්. ඉතින් උගල මේ පිළිවෙලටම මතක තියාගත්තම මේකේ දකුණට යද්දි මේවා ස්කන්ධේ ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ අප්ට වඩා චාම් ස්කන්ධින් වැඩි, චාම් වඩා ටොප් ස්කන්ධින් වැඩි කියලා තමයි මෙතන කියන්නේ. ඊළඟට බලමු ලෙප්ටෝන් ගැන. ලෙප්ටෝන් උත් 6ක් තියෙනවා. මේ තමයි ඉලෙක්ට්‍රෝන්, මියෝන්, ටෝ, ඉලෙක්ට්‍රෝන න්‍යූට්‍රිනෝ, මියෝන් න්‍යූට්‍රිනෝ, ටෝ න්‍යූට්‍රිනෝ. මේ ඉලෙක්ට්‍රෝන්, මියෝන් සහ ටෝ කියන තුනේ ආරෝපණය ඍණ 1යි. එතකොට ඉලෙක්ට්‍රෝන න්‍යූට්‍රිනෝ, මියෝන් න්‍යූට්‍රිනෝ සහ ටෝ න්‍යූට්‍රිනෝ කියනවට ආරෝපණයක් නැහැ. මේකත් මතක තියාගන්න ලේසි. ඉලෙක්ට්‍රෝන, ඉලෙක්ට්‍රෝන න්‍යූට්‍රිනෝ, මියෝන්, මියෝන් න්‍යූට්‍රිනෝ, ටෝ, ටෝ න්‍යූට්‍රිනෝ. එතකොට මේකෙත් දකුණු පැත්තට යද්දි ක්‍රමයෙන් ස්කන්ධය වැඩි වෙනවා. මේකත් මතක තියාගන්න ගොඩක් ලේසි. ඉලෙක්ට්‍රෝන, මියෝන්, ටෝ, ඒ තුනටම න්‍යූට්‍රිනෝ කියලා දාලා මතක තියාගන්න තියෙන්නේ. මේකේ ඉලෙක්ට්‍රෝන, න්‍යූට්‍රිනෝ, මියෝන් න්‍යූට්‍රිනෝ සහ ටෝ න්‍යූට්‍රිනෝ වලට ආරෝපණයක් නැහැ. ඊළඟට අපි බලමු මේ ක්වාක්ස් සහ ලෙප්ටෝන් වල තියෙන විශේෂ කරුණු. සෑම අංශයකටම ප්‍රතිඅංශයක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ක්වාක්ස් වල අප්, ඩවුන්. අප් කියන එකේ ප්‍රතිඅංශ තමයි ඩවුන්. එතකොට චාම් කියන එකේ ප්‍රතිඅංශ තමයි ස්ට්‍රෙන්ත්. ටොප් කියන එකේ බොටම්. එතකොට අංශය හා ප්‍රතිඅංශය ස්කන්ධික සමාන වෙනවා. ඒ කියන්නේ අප්සයිඩ් ඩවුන් කියන එක ස්කන්ධයෙන් සමානයි. නමුත් ඒ වගුවේ ඕන ඉස්සර බැලුවා ඒකේ දකුණට යද්දී ස්කන්ධය වැඩි වෙනවා. ඒ කියන්නේ අප්ට වඩා චාම් ස්කන්ධය වැඩි, ඊට වඩා ටොප් කියනකින් ටොප් කියන ක්වාක්ස් එකේ ස්කන්ධය වැඩි. ඊළඟට ආරෝපණයේ විශාලත්වය සමාන වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැක්කා අප්, චාම් සහ ටොප් කියන තුනේ ආරෝපණය ධන 3න් 2යි. එතකොට ඩවුන්, ස්ට්‍රෙන්ත් සහ බොටම් කියන තුනේ ආරෝපණය ඍණ 3න් 1යි. ඊළඟට ප්‍රතිඅංශ මගින් ප්‍රතිපදාතය සාධන්න පුළුවන්. ඒ වගේම තමයි අංශු හා ප්‍රතිඅංශු එකට දින්න බෑ. එවිට ශක්ති බවට පත් වෙනවා. ඒ කියන්නේ උදාහරණ කිහිපයක් ගත්තොත් ඉලෙක්ට්‍රෝනය ප්‍රොසිටෝනිය එකතු වුණොත් එහෙම ගැමා කිරණ බවට පත් වෙනවා. ඔය දන්න ප්‍රොසිටෝනිය කියන්නේ ඉලෙක්ට්‍රෝනයට සමාන ස්කන්ධයක් ඇති ඊට ප්‍රතිවිරුද්ධ ආරෝපණය. ඒ කියන්නේ ධන ආරෝපණයක් ඇති අංශු තමයි ප්‍රොසිටෝනිය කියලා කියන්නේ. මේ විශ්වය හැදලා තියෙන්නේ බැරියොන්ස්, ප්‍රතිබැරියොන්ස් සහ මීසොන් කියන වෙයින්. මේ බැරියොන්ස් වලට ක්වාක්ස් 3ක් අයිති වෙනවා, ප්‍රතිබැරියොන්ස් වලට ප්‍රතික්වාක්ස් 3ක් අයිති වෙනවා. එතකොට මීසොන් වලට ක්වාක්ස් සහ ප්‍රතික්වාක්ස් යන යුගල් දෙකම අයිති වෙනවා. ඉතින් පරමාණුවේ ප්‍රධාන අංශු වන ප්‍රෝටෝන, න්‍යූට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන හැදලා තින්නේ මෙයා ක්වාක්ස් සහ ලෙප්ටෝන් වලින්. ප්‍රෝටෝන හැදලා තින්නේ UUD කියන ක්වාක්ස් වලින්. ඒ කියන්නේ අප්, අප් ඩවුන්. ඔයාලා දන්නවා U වල ආරෝපණය ධන 3න් 2යි. එතකොට D වල ආරෝපණය ඍණ 3න් 1යි. එතකොට ධන 3න් 2යි, ධන 3න් 2යි, ඍණ 3න් 1යි තමයි ධන එකක් වෙලා තියෙන්නේ. එතකොට න්‍යූට්‍රෝන හැදලා තියෙන්නේ UDD කියන ක්වාක්ස් වලින්. එතකොට
U වල ආරෝපණය දන 3න් 2යි D වල ආරෝපණය ඍණ 3න් 1යි. ඉතින් දන 3න් 2යි ඍණ 3න් 1යි ඍණ 3න් 1යි එකතුනම තමයි බිංදුවේ කියලා ආරෝපණය ලැබෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝනික කියන්නේ ඉලෙක්ට්‍රෝනය. මේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඍණ 1යි. ඉතින් කතා කරේ භෞතික විද්‍යාවේ පදාර්ථ විකිරණ කොටසේ එන අංශු භෞතික විද්‍යාවේ කොටස. ඉතින් මේ වීඩියෝ එක මම වැදගත් වුණා නම් අනිත් අයට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අද අපිට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.